ලංකා නිදහස් පක්ෂය නියෝජනය කරමින් දෙවරක්ම ජනාධිපති පදවිය ලද අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා අද පක්ෂය හැරගියා. ඔහු තම සහෝදර බැසිල් රාජපක්ෂ මහතාගේ මූලිකත්වයෙන් පිහිට වූ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ සාමාජිකත්වය අද 11 වෙනිදා ලබා ගත්තා. අද පෙරවරු 11ට පමණ විජේරාම නිල නිවසේදී ඔහු මෙම සාමාජිකත්වය ලබාගත් අතර අග්‍රාමාත්‍යවරයා ප්‍රමුඛ ශ්‍රී ලංකා නිදහස් පක්ෂ නියෝජනය කළ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් 50ක් පමණද ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ සාමාජිකත්වය ලබා ගැනීම ඒ අවස්ථාවේ සිදු වී තිබුණා. පසුගිය කාලයේ මෛත්‍රීපාල සිරිසේන මහතා සමග සිටි ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ 16 කණ්ඩායම නියෝජනය කළ මන්ත්‍රීවරුද සාමාජිකත්වය ලබාගත් අය අතර වන බව වාර්තා වෙනවා. ජාතික නිදහස් පෙරමුණේ විමල් වීරවංශද මෙයට අයත්ව තිබෙනවා. මේ අනුව ඉදිරි මහමැතිවරණයට මහින්ද රාජපක්ෂ මහතා පොහොට්ටුව ලක්නින් හෝ පොහොට්ටු හා අත එක් වූ සන්ධානයකින් ඉදිරිපත් වනු ඇති අතර එහිදී වැඩි බලය පොහොට්ටුව සතුවනු ඇති. එසේ නොවනහොත් ශ්‍රී ලංකා නිදහස් පක්ෂය වෙනමම පොදුජන පෙරමුණ වෙනමම තරඟවැදී පසුව ආණ්ඩුව පිහිටවීමේදී එක්වනු ඇති. ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා හා තවත් කිහිප දෙනෙකුට පමණක් අයත් පක්ෂයක් බවට පත්වන ලකුණු 15 වී තිබෙනවා. පසුගිය කාලයේ මහමැතිවරණ ප්‍රතිඵල සැලකීමේදී ශ්‍රී ලංකා නිදහස් පක්ෂය තනිව දිනාගෙන ලැබුවේ 4%. ඒ අනුව ශ්‍රී ලංකා නිදහස් පක්ෂය මෙම සංසිද්ධිය සමග දේශපාලන ධාරාවෙන් ඉවත්වන පක්ෂයක් බවට පත්වන ලකුණු 15 කර තිබෙනවා. 2020 ජනාධිපතිවරණයට පොහොට්ටුව ලකුණින් වෙනම තරඟකරුවෙකු ඉදිරිපත් කිරීමට අවස්ථාවක් උදාවන අතර ඒ අනුව මෛත්‍රීපාල සිරිසේන මහතාටද ශ්‍රී ලංකා නිදහස් පක්ෂයෙන් තනිව තරඟවැදීමට සිදුවනි ඇති. පසුගිය දිනවල සිදු වූ සිද්ධි දාමයම මෙම අවසන් ක්‍රියාවලිය හා සම්බන්ධ බැසිල්ගේ උපායක් ලෙස ඇතැම් දේශපාලන වාර්තාවලද සටහන්ව තිබෙනවා. කෙසේ වෙතත් තමන් පොදුජන පෙරමුණේ සාමාජිකත්වය ලබා ගැනීමේ කිසිදු සූදානමක් නැතැයි කුරුණෑගල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ඇමති දයාශ්‍රී ජයසේකර මහතා පවසුවා. ඔහු ඒ ගැන මෙසේ කියා තිබෙනවා. මම ඇතුළු ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට ආදරය කරන විශාල මන්ත්‍රීවරු පිරිසක් සිටිනවා. එය පක්ෂ සාමාජිකත්වයෙන් යන්නේ නැහැ. පසුගිය පළාත් පාලන මැතිවරණයේදී ඡන්දදායකයන් 115ක් පමණ අපට ඡන්දය පාවිච්චි කළා. සිංහල දෙමළ මුස්ලිම් යන සියලු ජාතීන් ඒ අතර සිටිනවා. විශේෂයෙන්ම මුස්ලිම් ජාතිකයන් විශාල පිරිසක් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට පළාත් පාලන මැතිවරණයේදී ඡන්දය පාවිච්චි කළා. අප ඒ ගැන අමතක කළ යුතු නැහැ. ඉදිරි මහ මැතිවරණයට ශ්‍රී ලංකා නිදහස් පක්ෂය පොදුජන පෙරමුණ ඇතුළු වාමාංශික පක්ෂම මෙන්ම මුස්ලිම් පක්ෂවල පුළුල් සන්ධානයකින් තරඟ කිරීම ගැන අපේ කිසිදු විරුද්ධත්වයක් නැහැ. නමුත් මෛත්‍රීපාල සිරිසේන මහතාගේ නායකත්වය යටතේ ගොඩනැගුණු යහපාලනීය සැබෑ ප්‍රජාතන්ත්‍රවාදී යහගුණ අප ආරක්ෂා කළ යුතුයි. අධිකරණයේ ස්වාධීනත්වය වගේම නීතියේ ආධිපත්‍යය ආරක්ෂා කරගත යුතුයි. ඒ වගේම විශේෂයෙන්ම දෙමළ ජනතාවගේ මෙතෙක් නොසිඳුණු ප්‍රශ්නවලට විසඳුම් සෙවීම සඳහා අපි කැපිය යුතුයි. ඒ වගේම අපට තිබෙනවා. දයාසිරි ජයසේකර මහතා එසේ පවසා තිබුණා. යාළුවනි, ඔයාලා තවම අපේ channel එක subscribe කරලා නැද්ද? එහෙනම් subscribe button එක ඔබලා subscribe කරන්න. සීනුව සලකුණ ඔබලා දිනපතා අපගේ නව වීඩියෝ බලන්නත් ඔබට අවස්ථාව තියෙනවා.